එවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔන්න ඉතින් වෙනද වගේම අපි අදත් මේ පටන් ගන්න හදන්නේ යූත් ආඩ්බීට් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ලංකාවේ අලුත් වෙන වෙනස් වෙන කලාකරුවන් එක කතා කරන්න තමයි අපි හැමදාමත් අපේ වැඩසටහනට ඕගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් අදත් අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා ටිකක් වෙනස් කතා බහක් කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මැදිරියට ඇවිල්ලා ඉන්නවා මේ වෙනස් විදිහේ වැඩක් කරපු දෙන්නෙක්. ඒ දෙන්න අඳුන්නලා දෙන්න කලින් මං කැමති මේ ඇන්ජිගෙන් අහන්න දරදිලාවත් මට හුස්ම හිර වුණොත් ඔයා මොකද කරන්නේ? මං ගෙදල්ලා තියෙන අදාළ අවශ්‍ය උපකරණය ඔයා වෙනුවෙන්ම මම අරගෙන ආවලා තියෙන වෙන්ටිලේටර් එකක්. ඔයාද හැදුවේ ඒක? මම තමයි ඒ ඇත්තටම ඒව හොයාගෙන බොහොම මහන්සියක් වුණා මම මේ වෙනුවෙන් අනේ. පහුගිය කාලේ මම පේන්න හිටියෙත් නැත්තේ ඒකට. සෑහෙන මහන්සියලා තියෙනවා නේද? කියලා දැන් මේ කොහොමද ඒක උනේ? ඒක ඇත්තටම උනේ කොහොමද කියලා කියන්න මම තව දෙන්නෙක්ව අරගෙන ආවා. ඒකට වැඩේ පැහැදිලි නේද? ඕනම තැනක සයන්ටිස්ට්ලා ඉන්න බෑ නේද? ඔයා මොකද්ද කරේ මේ? මම කරන්නේ අවවාද උපදෙස් පැත්තෙන් වෙන්න ඕනද කියන එක. හරි. හරි. මම තේරුණා. ඒක දැන් මම හැමතිස්සෙම කියන්නේ මගේ අවවාද උපදෙස් පිළිපදින්න කියලා. අනිවාර්යෙන්ම මම ඒක තවදුරටත් ඉදිරියටත් මම ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. මොකද මේ මට හුස්ම ගිර වුණොත් අනිවාර්යෙන්ම ඉතින් වැඩක් නැහැ කියලා කතා කළා. හරි. අපි දන්නවා මේ કૃතිම ශ්වසන ආධාරක. ලෝකෙ ගොඩක් රටවල් වල මේ දේවල් නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ රටෙත් පහුගිය කාලේ මේ කොරෝනා COVID-19 කාලේ මෙහෙම දෙයක් හදලා තිබ්බා. ඉතින් ඒක හදපු දෙන්නට අපේ යූත් ආඩ්බීට් රසනට අපි ආරාධනා කරා. අපි ආදරෙන් පිළිගන්නවා චින්තන ෆර්නාන්ඩෝ මහත්මයා. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම හසිත රණවක ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. රයිට්. චින්තන මහත්මයා අපිට කියන්නකෝ විස්තර පවුලේ විස්තර කොහෙද ගම්පලාද? මම රද්දොළුවේ. හ්ම්. මගේ උපංගම රද්දොළුව. හ්ම්. නමුත් මම හැදුන වැඩුනේ කඩුවෙල බෝම්බිරියේ. හ්ම්. මම බෝම්බිරියේ ප්‍රාථමික පාසලෙන් ඊට පස්සේ බෝම්බිරියේ මධ්‍ය මහාවිද්‍යාලේ හ්ම් ඉගෙන ලැබලා ඊට පස්සේ CI ලන්ඩන් එක්සෑම් එක කරලා හ්ම් මම රස්සාවල් කරන්න පටන් ගත්තා. හ්ම්. මම හැම වෙලේම හිතුවා අවුරුදු පහක් එක රස්සාවක් කරනවා කියලා. මම දැන් දෙහික වැඩ කරා. ඊට පස්සේ මම හිතුවා මම එක තැනකට කොටු වෙලා නිසා මගේ දැනුමෙන් රටටම යමක් කරන්න කියලා මම මගේ කම්පැනියක් පටන් ගත්තා. ඒ KNC Innovation. KNC Innovation ආයතනයේ අපි ලංකාවේ තියෙන ඉන්ඩස්ට්‍රි එකට ඉංජිනේරු සහාය ලබා දෙනවා. ඒ වගේම මම මගේ තියෙන දැනුම බෙදා ගන්න අපේ අනාගත පරපුරත් එක්ක මම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ඒ වගේම කටුනායක ඉංජිනේරු ආතාක්ෂණ ආයතනයේ ලෙක්චර් කෙනෙක් හැටියට විශ්ලින් ලෙක්චර් කෙනෙක් හැටියට මම වැඩ කරනවා. කටයුතු කරනවා. රයිට්. පවුල විස්තර. මට අයියා කෙනෙක් ඉන්නවා. එතකොට අම්මා ජීවතුන් අතර ඉන්නවා මගේ තාත්තා නැති වෙලා. මමයි මගේ නෝනයි එයාගේ අම්මයි තාත්තයි සහ මගේ අම්මයි රයිට්. හරි. හසිත රණවක කියන්නකෝ බලන්න විස්තර. මම ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අවසන් වසරේ ඉගෙන ගන්නේ. ඒ ඉන්නකොට ඉන්ප්ලාන්ට් ට්‍රේනි ඉංජිනේ කෙනෙක් විදිහට තමයි මම සර්ගේ ආයතනයට සම්බන්ධ වෙන්නේ. KNC Innovation එකට. ඒකට සම්බන්ධ වෙලා ඉන්න ගමන් එක එක ආයතනවල අපි ගිහිල්ලා ඒක ඔටෝමේෂන් සම්බන්ධ දේවල් කරනවා. සමහර යන්ත්‍ර නවීකරණය කරනවා. ඒ වගේ සම්බන්ධ වැඩ. ඔහොම ඉන්නකොට කොරෝනා COVID-19 වලින් ඇතිවෙච්ච තත්ත්වය උඩ තමයි අපේ චින්තන ෆර්නාන්ඩෝ අපගේ මේ මගේ සර් අපේ සර්ට මේ හිතෙන්නේ මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා මේ ශ්වසන යන්ත්‍රයක් හදන්න. ඒ වෙලාවේ තමයි මායි තව අපේ අයියා කෙනෙකුයි අපි ඒ KNC Innovation ආයතනයේ හිටපු ඉන්ප්ලාන්ට් ට්‍රේනීස් මම සහ ඒ අයියායි අපි කට්ටිය එකතුලා අපි සර් සම්බන්ධ කරගෙන මේකට යමු උනේ මේ යන්ත්‍රයක් හදන්න කියලා. එතකොට මගේ පවුලේ මං ගැන කිව්වොත් ගම්පලාතෙන් අපි පටන් ගමු. ඔව් ගම්පලාත මම වත්තල. වත්තල ශාන්තන්තුණියේ පාසල තමයි මම ඉගෙන ගත්තේ පොඩි කාලේ ඉඳන්. ඊට පස්සේ මම ඒ ලෙවල් ගණිත අංශයෙන් ඉගෙනගෙන මේ ඊට පස්සේ ආවා ඉංජිනේරු තාක්ෂණ ආයතනයට. කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයට. එහෙම තමයි
ඊට පස්සේ ට්‍රේනින් වලදී ට්‍රේනින් ඉන්ෆ්ලාන් ට්‍රේනින් කෙනෙක් හැටියට මම මුලින්ම ආතසික ලාග් මැදස්ථානයේ ට්‍රේනින් ඉඳලා වසරක් ට්‍රේනින් ඉඳලා ඊළඟ වසරට සමා ශ්‍රීලංකාවට ආවේ එයාගේ ආයතනයට. Right. දැන් මේ චින්තන මහත්මයාගේ මම අහන්න කැමති ඇයි මේ වගේ දෙයක් හිතුනේ? ඇත්තටම අපිට එහෙම අදහසක් තිබ්බෙම නැහැ කවදාවත් වෙන්ටිලේටර් එකක් හදනවා කියලා. මම හිතන්නේ මට ජීවිතේටවත් එහෙම දෙයක් තිබ්බා කියලා. නමුත් අපි දැක්ක ඉතාලියට වෙච්ච දේ. අපි දැක්ක ඇමරිකාව දඟලන විදිහ. ඉතින් ඒක ඇත්තටම ඇමරිකාවේ ජනාධිපතිතුමා පවා හෙල්ලුණා ඒ වෙන්ටිලේටර් නිසා. ඉතින් ඒක නිසා මට හිතුණා වෙන්ටිලේටරයක් අපි හදන්න ඕනේ කියලා. ඒකට අවශ්‍ය දැනුමත් අපි ගාව තියෙන නිසා මම අද හදලා තියෙන වෙන්ටිලේටරේ තත්ත්වේ වෙන්ටිලේටරයක් හදන්න මම එදා හිතුවේ නැහැ. මම හිතුවා සරලව අපි ලොකු ප්‍රොඩක්ෂන් එකක් ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් වෙන්ටිලේටර්ස් හදමු සරල වෙන්ටිලේටර්ස් හදමු කියලා තමයි මම හිතුලා. මම Facebook එකේ දැම්මා ඇඩ් එකක්. ඒකෙන් මම කිව්වා සෞඛ්‍යංශ වලට අවශ්‍ය නම් මට ඒකට කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම සහ ශිල්පී ඥානය මට තියෙනවා කියන එක තමයි මම සඳහන් කරේ. ඒකට ගොඩක් අය මට කතා කරා. නමුත් කිසිම දෙයක් ඇත්තටම සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ මේක මම දාලා සතියක් තිස්සේ වගේ කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. නමුත් මට විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ඩිරෙක්ටර් බ්‍රිගේඩිය ඉන්දු සමරකෝන් එතුම කතා කරලිවල චින්තන මේක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද කියලා. මඟු අනිවාර්යෙන්ම ඔව් ඒක නිසා තමයි මම දැම්මේ කියලා. ඊට පස්සේ එහෙනම් අපි හම්බෙලා කතා කරමු ඔයා ගෙදර නේද ඉන්න කියලා. මං කෝ ඔව් මම ලොක්ඩවුන් මේ වෙලාවේ ඉතින් මට කොහෙවත් යන්න බැරි නිසා මං කෝ මං ගෙදර ඉන්නවා කියලා. ඇත්තටම විශ්වාස කරේ නෑ මම. එතුමා එදා හවස හතරට විතර සීදුවට ඇවිල්ලා මයි ගෙදරට එන පාර ඇහුවා. ඊට පස්සේ ඇවිල්ලිවල අපේ ගෙදරට ඇවිල්ලා කතා කරලා ඊට පස්සේ අපිට ඉංජිනේරු බේස් වර්ක්ෂොප් එකේ අපිට අවස්ථාව දුන්නා මේ යන්ත්‍රය නිර්මාණය කරන්න. ඇත්තට මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ කැප්ටන් ගුණසිංහ, ලෙෆ්ටිනන් හරිත් විතානගේ, ඊට පස්සේ මගෙත් එක්ක ඔය මැද මට එහා පැත්තෙන් ඉන්නේ බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් මැතිතුමා, ඊට එහා පැත්තෙන් ඉන්නේ කැප්ටන් ගුණසිංහ, ඊට එහා පැත්තෙන් ඉන්නේ මගේ ගා වැඩ කරන අමිල දුලංජෙත් ඉංජිනේරු මහත්තයා. ඉතින් මේ ටික දිනෙක් තව ගොඩාක් අය මට නම් වශයෙන් කියන්න බැරි වුණාට මේකට සහභාගී වුණා. බට් ඇත්තටම අපි ලොක්ඩවුන් වෙලා හිටපු නිසා බ්‍රිගේඩිය ඉන්දු සමරකෝන් මැතිතුමා සහ ඉංජිනේරු බලකායේ සහය නොලැබුණා නම් අපිට මේක කරන්න නොතිබෙන්න තිබ්බා. ඉතින් අපි මුලින්ම හැදුවා සාමාන්‍ය වෙන්ටිලේටර් එක. ඒ වෙන්ටිලේටර් එක සාමාන්‍ය මට්ටමේ වෙන්ටිලේටර් එක. සරල මට්ටමේ. එතකොට මොකද වෙන්ටිලේටර් එක තියෙනවා දැන් අපි දන්නවා ඕනම දෙයක ගත්තොත් එහෙම අපි වාහනයක් ගත්තොත් වාහනේ සමහර වාහනවල තියෙන ෆීචර්ස් තමයි හයිෙන් වාහනවල තියෙන ෆීචර් සමහර පොඩි වාහනවල නැහැ. ඉතින් ඒ වගේ අපි මුලින්ම හිතුවේ කොවිඩ් එකට බල්ක් එකක් හදන්න වෙන්ටිලේටර් 100,000 ගානක් හදන්න තමයි අපි බලාපොරොත්තු වුණේ. අපේ වාසනාවට අපේ රටට එහෙම බලපෑමක් ඇති වුණේ නැහැ. එහෙම බලපෑමක් ඇති නොවුනහම අපිට පුළුවන් වුණා දැන් අපේ වෙන්ටිලේටරේ ඊට වැඩිය උසස් මට්ටමේ වෙන්ටිලේටරයක් හදමු කියලා. ඒ කියන්නේ අධිතාක්ෂණයෙන් යුතු වෙන්ටිලේටරයක් හදමු කියලා අපි කල්පනා කරා. එහෙම කල්පනා කරලිවරලා ඇත්තටම ඒක කල්පනා කරා කියලා කියන්නේ මම මෙහෙමත් කිව්වොත් හොඳයි. දැන් අපි හදපු වෙන්ටිලේටරේ සමහර අවස්ථාවලදී අපි හියමුකෝ බොහොම ප්‍රාථමික දෙයක් බොහොම වැඩකට නැති දෙයක් කියලා ක්‍රිටිසයිස් කරන්න සමහර පුද්ගලයන් පෙළඹුණා. සමහර පුද්ගලයන් කියන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ පෙළඹුණා. ඉතින් එතකොට ඇත්තට මේක ලොකු චැලෙන්ජයක් වුණා. ඒ ක්‍රිටිසිසම් එක නිසා අපිට හිතුණා නෑ අපි කවුද කියලා පෙන්නමු කියලා. එතනින් තමයි අපි මේ වෙන්ටිලේටර් ඉස්සරහට ගියේ. ඇත්තට මම තව දෙයක් කියනවා. අපි මුලින්ම හදපු වෙන්ටිලේටරේ සමහර වෛද්‍යවරු
ඉමහත්ය අගය කරා. මොකද හේතුව දැන් අපි සමහර වෙලාවට රෝගී ස්පිරිතාලයට ආපුවම් එයා කෘත්‍රිම ශ්වසනය කරන්න පොඩි බැලුමක් වගේ එකක් අපි කියන ඇම්බු බෑග් එකක් කියලා ඒක මෙරිකලා මෙරිකලා තමයි මෙයාව ශ්වසනය කරවන්නේ. එතකොට මේ ඇම්බු බෑග් එකෙන් ශ්වසනය කරවන්න විශේෂ පුහුණුවක් වෙච්ච කෙනෙක් පාවිච්චි කරන්නෙත් නෑ. සමහර වෙලාවට ඒ රෝගියා ළඟ ඉඳ ආපු බයිස්ටෑන්ඩ් තමයි මේක කරන්නේ. ඉතින් ඇත්තටම මේ ඒක අදටත් ලංකාවෙත් සිද්ධ වෙන දේ. ඉතින් ඒ අපි හිතුවොත් එහෙම මාමාන්‍ය මිනිස්සෙක් මෙරිකන බැලුමක් ගන්නට ගත්තොත් ඇම්බු බෑග් එකක් ගන්නට ගත්තොත් එතකොට අපි හදලා තිබ්බ වෙන්ටිලේටරේ ගොඩාක් උසස් තත්ත්වයේ වෙන්ටිලේටරයක්. නමුත් මේ වෙන්ටිලේටර් කියන එක අදයි ආපු දෙයක් නෙමෙයි නිසා අවුරුදු ගාණක් තිස්සේ ඩිවලොප් වෙච්ච දෙයක් නිසා අද ඇවිල්ලා තියෙන ලොකු තැනකට. ඒක නිසා අපි හැමෝම පුරුදු වෙලා තියෙනවා අපි අර සුපිරිම එකෙන් බලන්න. ඉතින් ඒක නිසා අපේ වෙන්ටිලේටරේ සමහර ડોක්ටර්ස්ලා ක්‍රිටිසයිස් කරා. ඒක අපි චැලෙන්ජ් එකක් හැටියට බාර අරගෙන අපි ඉස්සරහට ගියා. අද අපි හදලා තියෙන වෙන්ටිලේටර් එකක් ඇත්තටම වෙන්ටිලේටරයක් කිව්වහම අර මම කියපු ඉස්සෙල්ලා මේ ඇම්බු බෑග් එක මිරිකන එක පමණක් නෙමෙයි. මොකද රෝගියෙක් සම්පූර්ණයෙන් සිහි නැති කරලා තිබ්බොත් අපිට පුළුවන් ඒකට අපි කියනවා තියටර් වෙන්ටිලේටරයක් කියලා. තියටර් වෙන්ටිලේටර එකකට පුළුවන් රෝගියාට ශ්වසනය කරවන්න. එයාට අවශ්‍ය විනාඩියකට කොච්චර වාර ගානක් උෂ්ම දෙනවද? කොච්චර ප්‍රෙෂර් එකක් දෙනවද? කොච්චර වොලියම් එකක් දෙනවද? මේ වගේ දේවල් පාලනය කරලා අපිට මේක යාන්ත්‍රීකරණය කරන්න පුළුවන් ශ්වසනය දෙන එක. ඉතින් නමුත් රෝගියාට සිහිය තියෙනවා නම් රෝගියාත් උත්සාහ කරන උෂ්ම ගන්න. එතකොට රෝගියා උෂ්ම ගන්න උත්සාහ කරන වෙලාවේදී යන්ත්‍රය උෂ්ම නොදුන්නොත් ඒ වගේම රෝගියා උෂ්ම පිට කරන්න හදන වෙලාවේදී උෂ්ම ඇතුළට දෙන්න උත්සාහ කරොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා දැන් එන වෙන්ටිලේටර්ස් වල SIMB කියලා වල මෝඩ් එකක් තියෙනවා. මේ SIMB මෝඩ් එකෙන් මේ රෝගියා ශ්වසනය කරන බව ශ්වසනය කරන්න උත්සාහ කරන බව දැනගෙන රෝගියා ශ්වසනය කරන්න උත්සාහ කරනවත් එක්කම යන්ත්‍රය හා සින්ක්‍රොනයිස් වෙලා ශ්වසනය කරවන්න හැකියාව තියෙනවා. ඉතින් අද අපි හදලා තියෙන වෙන්ටිලේටරේ දැන්ට අපි හදලා තියෙන වෙන්ටිලේටරේ මේ කියන පහසුකම් තියෙන වෙන්ටිලේටර් එක. කඩ දේවල් මේ වෙන්ටිලේටර් එක සම්බන්ධව කතා බහ කරා. يعني මේක මේ තත්ත්වයට හැදෙන්නේ. මම හිතන අපිට ඉමේජ් එකක් බලන්න පුළුවන්. මේක පොඩ්ඩක් විස්තර කරමු. ඔය අර මම කිව්වත් අර පැත්තේ නිල් පාටට පේන්න තියෙන ඇම්බු බෑග් එක. ඇම්බු බෑග් එක. ඕක තමයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ උස්ම ලබා දෙන්න. එතකොට මේ ඔය අපි ඔය ඇම්බු බෑග් එක කියන තරම්ම ප්‍රායෝගික මට්ටමක තිබෙනවද හදිසි අවස්ථාවකදී? ඔව් හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න තමයි අපි හිතුව ඇම්බියුලන්ස් එකදී අරන් යනකොට. හැබැයි මේක මෙහෙමයි, සමහර වෙලාවට ස්පිරිතාල වල වෙන්ටිලේටර්ස් නැති නිසා ට්‍රේනින් වෙන ડોක්ටර්ස්ලා ට්‍රේනින් වෙන නර්ස්ලා දවස් ගාණක් තිස්සේ ඇම්බු බෑග් එක මිරිකනවා. ඒක දැන්ටත් අපේ රටේ සිද්ධ වෙන දෙයක්. මොකද අවශ්‍ය ප්‍රමාණයට මේ මේ වෙන්ටිලේටර්ස් නැහැ ලංකාවේ. ඔතනද ජීවිත හානි ඇති වෙන්න පුළුවන් නේද? ඔව්. ඇම්බු බෑග් එක නිසා ජීවිත ඇත්තටම වෙන්ටිලේටර් එක මේ වෙන්ටිලේටර් එක පාවිච්චි කරද්දි ඔව් සාමාන්‍ය ජීවිත හානි වෙන්න ඒක නිසා ඇති වෙන අතුරු ආබාධ තියෙනවා. නමුත් ඒක නොදුන්නොත් විනාඩි 5ක් 10ක් යනකොට ලෙඩක් දැනෙනවා. ඒක නිසා මේ දේවල් මේ මේ යම් කිසි ක්‍රමයක් අපිට අවශ්‍ය වෙනවා ශ්වසනය කරවන්න රෝගියා. ඒ දේවල් ඔක්කොම එකතු කරගෙන තමයි මේ වෙන්ටිලේටර් එක නිර්මාණය කරේ. හොඳයි. අපි මේක හඳුනගමුද? මේකේ තියෙන මේ අංගෝපාංග ටික මට ඒකට කලින් හිතරච්ච මේ අපි හසිතගෙනුත් පොඩ්ඩක් අහමු. හසිත කොහොමද මේකට සම්බන්ධ වුනේ කියලා? සා මේ හසිතගේ දායකත්වය කොහොමද මේකට ලබා දුන්නේ කියලා අපිට හසිත පොඩ්ඩක් විස්තර කරන්න ඕන. මේකේ දැන් ෆන්ක්ෂන්ස් ගැන සර් ගොඩක් දේවල් කිව්වා. ඔව්. ඊට පස්සේ මේක ඉලෙක්ට්‍රොනික, දැන් මම ඉලෙක්ට්‍රොනික ඇන් කමියුනිකේෂන් ඉංජිනේරින් තමයි මගේ ෆීල්ඩ් එක. මම ගොඩක්ම ඉතින් මේක ඉලෙක්ට්‍රොනික පැත්තට සම්බන්ධ දේවල් තමයි කරේ. ඒ කියන්නේ ඔක්සිජන්, මේක ඔක්සිජන් ප්‍රතිශතය සටහන් කරගන්න සර්කිට් එකක් තියෙනවා. ඒ සම්බන්ධ ඒක නිර්මාණය කළා. ඒ වගේ
ඉලෙක්ට්‍රොනික අංශයට සම්බන්ධ ඉලෙක්ට්‍රිකල් අංශයට සම්බන්ධ ගොඩක් වැඩ මම මේකේ මේ මේ අන්තර් සම්බන්ධ සිදු කළා කියලා කියන්න පුළුවන්. ඔයාගේ ෆීල්ඩ් එක ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් නිසා ඊට සමගාමීව තමයි මේක නිර්මාණය වුණේ. එහෙනම් ගොඩක් පහසු වුණා නේද? ඔව් ගොඩක් පහසු වුණා. හරි. එහෙමනම් මේ මම කැමති මේකේ තියෙන මේ ඔප්ෂන්ස් හඳුනා ගන්න. හඳුනා ගන්න මොනවාද? දෙන්නම එකතු වෙලා අපිට මේ ඔප්ෂන්ස් පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්නකෝ. මේක ස්ටාර්ට් එකේ ඉඳන්ම. ඔව් ඇත්තටම මේ අපි මේ තමයි රෝගියා. මේකට අපි කියනවා ටෙස්ට් ලන් එකක් කියලා. ආ මේ ශ්වසනය කරන බව අපිට දැනගන්න පුළුවන්. ඔව් නිරූපණය කරගන්න අපි මේක පාවිච්චි කරනවා. ආ එතකොට දැන්ට මම මේක පව එකට සම්බන්ධ කරලා නැති නිසා මම කියාගෙන යන්නම්. ආ එතකොට අපි මේ යන්ත්‍රයට පුළුවන්කම තියනවා රෝගියෙකුට දෙන්න අවශ්‍ය වොලියම් එක සෙට් කරන්න හැකියාව තියෙනවා මේ මේ ඉන්ටර්ෆේස් එක හරහා පරිමාව ගන්න පුළුවන් පරිමාව ඒ වගේම රේට් එක ඒ කියන්නේ අපි හිතමු අපි උෂ්ම ගන්න වාර ගන්න විනාඩියකට උෂ්ම ගන්න වාර ගන්න ඒක සෙට් කරන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම අපිට පුළුවන් දැන් අපි එලියෙන් ශ්වසනය කරන නිසා වැරදිලවත් පෙනහැල්ලේ ප්‍රෙෂර් එක වැඩි වුණොත් ඒක හානිදායකයි ඒක නිසා මේකේ හැකියාව තියෙනවා මැක්සිමම් ප්‍රෙෂර් එක අපිට සෙට් කරන්න ඒ ප්‍රෙෂර් එකට ඉහළින් ප්‍රෙෂර් එක යන්නේ නැහැ ඒ වගේම රෝගියාට ශ්වසනය කරන්න උත්සාහ කරනවා අපි කියනවා අපේ පෙනහැල්ල ඇතුලේ नेगेटिव प्रेशर रहेगा कहती है वाकई लेकिन आप उसमें गांड उत्साह करने वाले वाई बोले पीड़ने टू ऐडी आप अंगातुले पहने हल्ले तुले नेगेटिव प्रेशर रहेगा कहती है एक आप इट पुलवा माइनस पॉइंट वन नहीं दला माइनस सिक्स वे ना काम सेंस कराने में घट है कि आवती है राइट मंगी तो ना मैं අපි තව ටිකක් ඉදිරියට කතා කරන්න හොඳයි කියලා හිතනවා හැබැයි මේ අපි පුංචි බ්‍රේක් එකක් කරගෙන යමු අපි යනවා පුංචි බ්‍රේක් එකකට මේ යූත් ආර්බිට් විරාම නැනතර නැවතත් යූත් ආඩ් බීට් එක තමයි ඔයගොල්ලෝ හැමෝම එකතු වෙන්නේ. ඉතින් හැමදාම වගේ විශේෂ කතා බහක් තමයි අද දවසේදීත් මේ පැය පුරාවට අපි ඔයගොල්ලන්ට අරගෙන ආවේ. ඉතින් අද දවස විශේෂයි කියලා කියන්නේ මොකද හැමදාම හැමෝටම ප්‍රයෝජනවත් වෙන දෙයක් සම්බන්ධයෙන් තමයි කතා බහ කරන්නේ. අපේම නිර්මාණයක් අපේම මොළ එකතු වෙලා ඒ වගේම නිර්මාණශීලී අදහස් සහ ඒ තාක්ෂණය එකතු කරගැනීමෙන් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් වෙන්ටිලේටර් එකක් අපි මේක මේ අයිඩියා එක ආවේ කොහොමද සහ මේක නිර්මාණය වුණේ කොහොමද කියන කතා බහ අරගෙන ආවා. හැබැයි තව තියෙනවා කතා බහ කරන්න මේකේ විශේෂතා තියෙනවා. ඉතින් මේ ඔප්ෂන්ස් ගැන කතා බහ කරන්න ඕනේ සහ කොහොමද මේ තාක්ෂණය මේකට එකතු කරගත්තේ ඒ වගේම තමයි මේකේ මේක තව ඉස්සරහට කොහොමද අරගෙන යන්නේ කියන කතා බහ තමයි මෙතනින් ඉදිරියට අපි ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. ඒක නිසා අපිත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඔව් රවි. අපි චින්තන මහත්මයා අපි නවත්තපු තැනින්ම පටන් ගමු නේද? ඔව්. අපේ යන්ත්‍රයේ ෆීචර්ස් ගැන අපි කතා කරගෙන හිටියා. ඔව්. එතකොට අපි මේක හැදුවේ විශේෂයෙන්ම කොවිඩ් අවස්ථාවකනේ. එතකොට අපි දන්නවා කොවිඩ් ලෙඩෙක්ගේ ලං එකක් අපි කියනවා ලං එකක් කිසිම වෙලාවක හැකිලෙන්න බෑ සම්පූර්ණයෙන් හැකිලෙන්න බෑ. ආහ්. ලං එක යම් කිසි ප්‍රමාණයක් ඒක පිම්බිලා තියෙන්න ඕන. තරමක ප්‍රමාණයක්. තරමක ප්‍රමාණයක්. එතන මම කියන්නේ මම මේ වෛද්‍ය විද්‍යාව ගැන දන්නව නෙමෙයි. නමුත් මේ යන්ත්‍රයට අවශ්‍ය යන්ත්‍රේ ක්‍රීමට අවශ්‍ය සියලුම දැනුම මා සතුයි සහ මගෙත් එක්ක වැඩ කරපු අය තිබ්බා. ඉතින් මේ එතකොට අපි කියනවා මේ ලං එක ඇකිලෙන්නේ නැති එකට ලැකිලන් නැතුව තියාගන්න එකට අපි කියනවා පීප් එක කියලා. හා එතකොට පොසිටිව් එන්ඩ් එක්ස්පිරේටරි ප්‍රෙෂර් කියලා. හා එතකොට ඇත්තටම අපේ යන්ත්‍රයට පුළුවන් පීප් එක බිඳුවේ ඉඳලා පීප් එක 25 දක්වා පීප් එක බිඳුවේ ඉඳලා 25 දක්වා කියන්නේ අපි අපි උෂ්ම ගන්න එක අපි මයින්නේ වතුර සෙන්ටිමීටර වලින් වතුර සෙන්ටිමීටරයක
බර ප්‍රමාණය අනුව තමයි ඇති වෙන ප්‍රවශයර එක ප්‍රමාණය අනුව තමයි අපි මේ කතා කරන්නේ. එතකොට වතුර සෙන්ටිමීටර 0.2ක උසග ඇති කරන තෙරපුමේ ඉඳලා වතුර සෙන්ටිමීටර 25ක තෙරපුමක් දක්වා අපේ යන්ත්‍රයට ඇති කරන්න පුළුවන්. ඒ වගේම අපේ යන්ත්‍රයට පුළුවන් වොලියම් එක 200 ඉඳලා මිලිලීටර අපි කියන එක ටයිඩල් වොලියම් එක මිලිලීටර 200 ඉඳලා මිලිලීටර 900 දක්වා අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපි විනාඩියකට ගන්න උෂ්ණ ප්‍රමාණය බ්‍රෙත්ස් පර් සෙකන්ඩ් මේ මිනිට් අපිට පුළුවන් 6 ඉඳලා 30ක් දක්වා ඇඩ් කරන්න. එතකොට අපිට පුළුවන් මේ යන්ත්‍රයෙන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ SME මෝඩ් එකෙන් රෝගිය ශ්වසනය කරන්න ආයාසය කරනවා කියලා හඳුනාගෙන ඒට සහාය දක්වන්න. එතකොට ඒ වගේම අපි කතා කරේ FiO2, ඒ කියන්නේ fraction of oxygen. අපි කොච්චර ඔක්සිජන් ප්‍රමාණයක් අපි උෂ්ම ගන්න එකේ තියෙනවද කියන එක අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් බිංදුවේ සිට sorry 21 සිට 100 දක්වා. මම හරි 100 දක්වා. එතකොට ඒ වගේ හැකියාවක් තියෙන අද කාලේ පාවිච්චි කරන නවීනතම වෙන්ටිලේටරයකට නොදෙවෙනි වෙන්ටිලේටරයක් අපි හදලා තියෙනවා. ඒ වගේම මම කියන්නේ ලංකාවේ අපි දැක්කා අපි මේක මට හදන්න කතා කරනකොට බ්‍රිගේඩිය ඉන්දු සමරකෝන් කිව්වා අපි මේක Facebook දාන්නේ අපි මේක मीडिया एकड़ देने ने अभी मेरे वैडे कर ले वर्वे ने कहाँ के ले कंसेप्ट एक उड़े तमा गी इतने एक निशा तमा आप यो टीवी के दाखिन इंटरनेट हुए थे अभी वैडे करा वैडे कर ले और ला देंगे अत्तर तमा मामा हितुए मेक मेतनिंग आप यो वर्वे कर ला दान वाद नेता मेक इस तरह हट गेनियाँ ने कोहो में देखिए इतने एक लोगों प्रश्न या कदलांका අපිට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු මේ ක්‍රියාකාරී මම හිතන්නේ එක දැන් පව ඔන් කරලා තියෙන්නේ අපි හස්තෙම හස්තෙ අපි වැඩේට සම්බන්ධ වෙන්න නේද හරි ඔව් මුලින්ම මේකේ දැන් නම් සේෆ්ටි ටිප්ස් වගේක් තියෙනවා මේ මේ යන්ත්‍රයේ විසින් මේ යන්ත්‍රයේ තියෙන දේවල් අඳුර ගන්නවා මේ පීප් ටෙස්ට් එක ඒ කියන්නේ පොඩක් ප්‍රෙෂර් එකක් දීලා ප්‍රෙෂර් එකක් අල්ලන් ඉන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරනවා. ඒක ඊට පස්සේ මේ මේකේ තියෙන මෙකැනිකල් පද්ධතිය සර්වෝ සිස්ටම් එකක් වගේ ඒ සර්වෝ සිස්ටම් එක ටෙස්ට් කරනවා. ඊට පස්සේ සේෆ්ටි පැත්ත ටෙස්ට් කරනවා. ඒ ටික පාස් වුණාට පස්සේ තමයි මේ යන්ත්‍රය වැඩ කරන්න පටන් ගන්නෙ. මේකේ තව එලාම් සිස්ටම් එකකුත් තියෙනවා. ඒක මම ඉස්සරහට කියන්නම්. මේ විදිහට මම දැන් මෙහෙම ප්‍රොසීඩ් ඊළඟ ප්‍රොසීඩ් එකට ගියොත් මෙනු සිස්ටම් එකට ගියොත් එතන दर्शन वेनवा एक एक देवल दे मे तीन पीप सेट कर लिए यम किसी प्रेसर का मे पेनाहल उल्ट दरागन पुलवा प्रेसर एक स्टाडर्ड प्रेसर के पहाक सेट कर लट वस्ते मंद एस एम वि मोड की मे मोड मनस्कर आयट वगे දැන් ඔගලන්ට පේනවා මේක වැඩ කරනවා මේ තියෙන්නේ මේ දිස්සෙන්නේ එතනින් ඉන්ස්පිරේෂන් එකට ආශ්‍රාස කරන්න දෙනවා මේ වාත පරිමාවක් SIMV කියන මෝඩ් එකෙන් මේ ටෙස්ලන් එක දිහා බැලුවොත් දැන් මේ තියෙන්නේ ටෙස්ලන් එකෙන් ආදර්ශණය කරන්නේ සාමාන්‍ය මිනිහෙක්ගේ පෙනහල්ලක්නේ දැන් ඒක එකපාරටම මේම මම දැන් ඒක ඇඩ් කරනවා. ඒ ඇඩ් කරපුවම ඒකෙන් නිරූපණය වෙන්නේ මොකද්ද ඒ මිනිහාගේ කියන්නේ මිනිස්යාගේ පෙනහළු තුල එකපාරට එයා දැන් මේකට පාවිච්චි කරලා දෙන මිනිස්යා හුස්ම ගන්න අපහසුයක් කෙනෙක්නේ. එයාගේ විසින්ම ඒක හුස්මක් ගත්තොත් වෙන සිද්ධියක් වෙන අවස්ථාවක් තමයි ඒ තියෙන්නේ. දැන් මම මෙහෙම මේ විදියට මේ පෙනහළ ऐड करो इतकोट मेतने एक गांट मेसेज VIM के अन्य वॉल्यूम इंटरमीडिएट मैंडेटरी ब्रेथ एक संबंध के लिए रेट टिकट मे सेटिंग्स तबादे दिन रेट टिकट मे मेकिन दिन वॉल्यूम में कत्तम ये दूर मम्मी एक मेहमे ऐदे
patient initiated mandatory breath එක. ඒ කියන්නේ patient විසින් රෝගියා විසින් හුස්ම ගන්න අවස්ථාවක ඇතිවෙච්ච breath එකක් විදිහට ඒක අඳුර ගන්නවා. එහෙමත් ඊටත් අමතරව දැන් මම මේක ගොඩාක් හොබාගෙන හිටියොත් ඒ කියන්නේ පෙනහළු වල මොකද කියන්නේ ප්‍රෙෂර් එක හයි කියන්නේ මේකේ ලබා දෙන ප්‍රෙෂර් එක වැඩි ඉන්හලේෂන් ප්‍රෙෂර් එක too high කියලා safety option එකක් විදිහට මේ message එකකුත් ලබා දෙනවා. ඒ වෙලාවට එතකොට අපිට ඒක නැවත ගිහිල්ලා මේ message එක බලලා ඒක අයින් කරලා ඒ මොකක් හරි සිදුවෙච්ච වැරද්ද නිවැරදි කරන්න පුළුවන්. තව මම කිව්වා alarm system එකක් තියෙනවා කියලා safety feature එකක් විදිහට මේ තියෙන patient circuit එක disconnect වුණොත් එතකොටත් ඒකෙන් මේ මැෂින් එකෙන් ඒක ගන්න. ඔව්. ඔක්සිජන් ඔක්සිජන් ප්‍රතිශතය සම්බන්ධ වෙලා මේ දැන්ට තියෙන ඔක්සිජන් ප්‍රතිශතය මේක සටහන් වෙනවා. රෙස්පිරටරි රේට් එක ඒ කියන්නේ ආශ්වාස කරන ශීඝ්‍රතාවය ආයි රේෂියෝ එක ආයි රේෂියෝ එක පීක් ප්‍රෙෂර් එක උපරිම ප්‍රෙෂර් එක ඒ වගේම ඉතිරි මෝඩ්ස් VCV කියන්නේ වොලියුම් කන්ට්‍රෝල් වෙන්ටිලේෂන් PCV ප්‍රෙෂර් control ventilation, PS pressure support, SIMV synchronous intermittent mandatory ventilation කියන මේ මෝඩ්ස් ඔක්කොම තියෙනවා. මේ SIMV මෝඩ් එක තමයි මෙතන තියෙන සොෆිට් කියන්නේ අමාරුම මෝඩ් එක. වෙන මැෂින්ස් වලට ළඟා කරගන්න ටිකක් අමාරුම මෝඩ් එකක් තමයි SIMV. ඒකයි මම මුලින්ම SIMV මෝඩ් එකම පෙන්නේ. ඉතුරු ෆීචර්ස් ටිකත් මේකේ තියෙනවා. normal ventilator එකේ තියෙනවා. මූලික දැනුමක් අපිට ලැබුණා මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන කාරණාව සම්බන්ධව නේද? නැතර මම කල්පනා කරේ රවි මෙවැනි තාක්ෂණයක් අපේ රටේ තියෙනවා. මේ වගේ දෙයක් නිර්මාණය කරන්න ඕන කරන බුද්ධිමතුන් බිහි වෙලා ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අය තැනක් නැද්ද කියලා හිතෙනවා මට. එහෙමත් නැත්නම් එයාගේ ප්‍රයෝජනයක් ගන්න නැද්ද? එයා එක තැනකට සීමා වෙලා තියෙනවද? නැත්නම් අපි තාමත් අර යටත් විජිතකරණේ යටත් විජිතකරුවන් විදිහටම ජීවත් වෙනවද කියන්නේ. මම හිතන්නේ ඕකට හොඳ උත්තරේ තියෙනවා චින්තන මහත්මයා. ඔව්. ඔව්. ඔය ඇත්තටම මේක හොඳ දෙයක්. මම ඇත්තටම මේක අද මෙතනට සහභාගී වෙන්න හිතුවෙත් ඒකයි. මේ වෙන්ටිලේටරේ අපි හදනකොට අපිට කොහෙත්ම අදහසක් තිබ්බේ නැහැ. අපි මේකට සහභාගී වෙච්ච කිසිම කෙනෙකුට කිසිම අදහසක් තිබ්බේ නැහැ. මේකෙන් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හෝ කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඇත්තටම ලංකාවේ ගොඩාක් බුද්ධිමතුන් ඉන්නවා. හැබැයි ලංකාවේ ඉස්සරහට එන්න පුළුවන් අපි අපේ දෙයක් කියලා අද කාලේ කතා කරනවා නම් නිර්මාණය කරපු දෙයක් ඒක මං කියන්නේ සාමාන්‍ය මැටි වැඩ තමයි කියලා. මොකද ලී වැඩ හෝ මැටි වැඩ කරපු එකක් පමණයි අපේ අය විසින් වැලියු එකක් දෙන්නේ පිළිගන්නේ. අපේ රටේ තාක්ෂණික මේ වශයෙන් නිර්මාණයක් කළොත් ඒකට වැලියු එකක් දෙන්න අපි ලෑස්ති වෙලා නැහැ. අපි හිතන්නේ ඒක බටහිරින් එන දෙයක් කියලා. හැබැයි අපි කතා කරනවා රාවණ කාලේ අපි මේවා කරා දඬු මොනර හැදුවා. එහෙම කතා කරනවා. නමුත් ඇත්තටම ලංකාවේ ඇතුළත අපිට මෝටර් බයිසිකලයක්වත් හදලා පාරට දාන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි දැක්කා ටීවී එකේ අපි දන්නවා අපි හැමෝම දන්නවා වේගා කාර් එක හදලා තියෙනවා. නමුත් තාමත් ඔයගොල්ලෝ පිළිගන්නවත් දන්නේ නැහැ වේගා කාර් එක ලංකාවේ දුවන්න පාර දුවන්න අවසරයක් නැහැ. ඉතින් ඒ වගේ මේ වගේ නිර්මාණ කොච්චපමණ කරත් මම ඇත්තටම වෙන්ටිලේටර් ලංකාවේ අද වෙනකොට හදලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒ අතරින් මම හිතන්නේ වෙන්ටිලේටර් දෙක තුනක් අපේ ඇතුළු යම් කිසි දායකත්ව දක්වන්න පුළුවන් වෙන්ටිලේටර්ස් හදලා තියෙනවා. ඉතින් ඒ වෙන්ටිලේටර්ස් පාවිච්චි කරන්ඩ අපේ රටේ මං හිතන්නේ අපිට පුරුද්දක් නැහැ. අපි පුරුදු වෙලා නැහැ අපේ රටේ හදපු දෙයක් පාවිච්චි කරන්න. මං කිව්වා අපි රටේ හදන ලී බඩුවක් පාවිච්චි කරන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ නිර්මාණයක් කරපුවම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ නිර්මාණය ඇගීමක් කරන්න. ඒ කියන්නේ ඇගීමක් කරන්න කියන්නේ තාක්ෂණික වශයෙන් ඇගීමක් කරන්න අපිට අවශ්‍ය හැකියාවක් නැහැ. හැකියාවක් ඇති කරලා නැහැ. ඒකට බොඩි එකක් නැහැ, ටීම් එකක් නැහැ, ආයතනයක් නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. මේ වගේ දේවල් කොච්චර හැදුනත් මේ වගේ ටීවී එකේ ඉස්සරහා ඇවිල්ලා කතා කරයි එතනින් එහාට මේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන දේ.
නැත්නම් නිර්මාණ බොහොම ප්‍රමාණයක් කරලා තියෙනවා. මම කියන්නේ මේක නව සොයා ගැනීමක් කිය. මේක නව සොයා ගැනීමක් නෙමෙයි අපි හදලා තියෙන යන්ත්‍රයක් අපි ලංකාවේ හදලා තියෙනවා. දැන් ඉන්දියාව වගේ රටක් ගත්තාම එහෙ රටට කාර් එකක් ගෙන්නන්න අමාරු. මොකද හේතුව ඒ රට ඇතුලේ හදන්න ඕන. ඒගොල්ලෝ කාර් එකක් රටට ගෙනාවොත් ඒ කාර් එක ගෑලි ගලවලා ඒ රට ඇතුලේ කාර් එකක් හදනවා. ඒ හදල ඉවරලා ඒ කාර් එක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ ලංකාවේ ඇතුළත කාර් එකක් හැදුවොත් ඒ කාර් එක හෝ යම් කිසි දෙයක් හැදුවොත් ඒක ඉස්සරහට එන එක නවත්තන්නේ කොහොමද කියලා බලන ක්‍රමය තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. අදටත් අපි කොච්චර මේ යටත් මානසිකත්වයක ඉන්නවද කිව්වොත් මම කිව්වා වගේ තාම අපි පාවිච්චි කරන්නේ ස්විස්ලන්තෙන් ගේන ටිකට් එකක් තමයි මේ කාඩ්බෝඩ් කෑල්ල කෝච්චි ටිකට් එක හැටියට පාවිච්චි කරන්නේ. කෝච්චි ටිකට් එක අපේ රටේ හදාගන්න බෑ. ඇත්තට මේක හදාගන්න බෑ නෙමෙයි. ඒක හදාගේ ටිකට් එකේ පොඩි කොල කෑල්ල. මේක අර අර කාඩ්බෝඩ් ඒ ස්විස්ලන්තේ ගෙනාපු මැෂිමට ඔබන්න පුළුවන් විදිහේ කාඩ්බෝඩ් එකක්ම හදාගන්න ඕන වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අද ලෝකේ දිනු මම හිතන්නේ ලෝකේ ලංකාව විතරයි ওই වගේ ටිකට් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් ඔව් පිටරටවල ඒකට වඩා ඉස්සරහට ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා අපි තාම එතන ඉන්නේ. අපි තාම ටිකට් එකේ ඉන්නේ. ටිකට් එකක්වත් අපිට කරගන්න බැහැ. හැබැයි මේක ටිකට් එක කරගන්න බැරි කම නෙවෙයි. මම හිතන්නේ මේක ඇත්තටම අපේ ඉන්න නිලධාරීන්ගේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මම එහෙම කියනවා. මේක නිලධාරීන්ගේ ප්‍රශ්නයක්. මොකද මේගොල්ලෝ කැමති නැහැ අලුත් දෙයක් එළියට එනවාට. මොකද අලුතෙන් දෙයක් කරනකොට ප්‍රශ්න තියෙනවා. අපිට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න උත්සාහ ගන්න ඕනේ. අපි ලෑස්ති නැහැ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. අපි ලෑස්ති ප්‍රශ්න වෙන කෙනෙක් ගැඟට දාලා දාන්න. එතකොට අපි ඇමරිකාවේ මොකක් හරි ගෙනාවොත් අපිට කියතයි ඒක ඇමරිකන් කාර්ය හදලා තිබ්බ ප්‍රශ්න. ඒක ඇමරිකන් කාර්යයේ වැරද්ද. වැරද්ද. නිලධාරිනුත් පොඩ්ඩක් වයස නිසා හිතන්නේ පොඩ්ඩක් වයස විදිහට. වයස පැත්තෙන් තමයි. නෝ. හරි. හරි. ආවම තමයි අර විදිහේදී. නෑ. ඔකට මම පොඩි කතාවක් කියන්න. සාමාන්‍යයෙන් අර අවුරුදු 60 පැන්නට පස්සේ ගෙදර ඉන්න ඕන මිනිස්සු. ඔව්. අද මේ ලංකාවේ ලොකු තැන් වල ඉන්නානේ ඉතින්. ලොකු තැන් වලට ගියාට පස්සේ කොහොම තමයි. හරි. මේ ඒවෙන් වැඩන්නේ අපි බ්‍රේක් එකකට ගිහිල්ලා ආවිල්ලා චින්තන මාර්ගයත් එක්ක තව ටිකක් කතා කරමු. මොකද තවත් වැදගත් කතා බහක යෙදෙන්න තියෙනවා. ඉතින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට මේ යූත් ආබිට්. බ්‍රේකින් පස්සේ ඔන්න ආයිමත් යූත් ආඩ් බීට් එක තමයි ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවස මේ පැය විශේෂයි කියලා හැම වෙලේම අපි කියන්නේ. මොකද විශේෂ දෙයක් සම්බන්ධයෙන් තමයි මේ කතා බහ අද දවසේදී අපි රැගෙන ඉන්නේ. වගේම තමයි මේ කතා බහ අතරතුර විශේෂ දේවල් ඔබට මතක් කරන්න තියෙනවා. ඒ හරහා ඔබට යම් කිසි දෙයක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. මොකද එතනින්ම මේ හැංගිලා ඉන්න පිරිසට එළියට එන්න අවස්ථාව ලැබෙනවා. වගේම තමයි Tamanගේ හැකියාවන්, දක්ෂතාවයන්, නිර්මාණශීලී අදහස්, ඒ වගේම තමයි මේ යම් කිසි කෙනෙක් තාක්ෂණ ඉස්සරහින් ඉන්නවනම් තාක්ෂණික අදහස් තමන් තුළ තියෙනවනම් මෙන්න මේ දේවල් එළියට දාගන්න ඔන්න හැකියාවක් ලැබෙයි. අදින් පසුව තමන්ටම හිතේ මමත් මේ වගේ නිර්මාණයක් කළොත්, මමත් මේ වගේ නිෂ්පාදනයක් රටට කරොත් අපේ රට මේ නැගීගෙන එන රටවල් අතරින් පොඩ්ඩක් ඉස්සරහට යයි කියලා නේද රවි? ඔව් අනිවාර්යෙන්ම. මොකද අපේ රටේ තියෙන මේ අර අපේ චින්තන මහත්මයා ඉස්සර කිව්වා වගේ අපේ රටේ මේ තාක්ෂණයේ පැත්තෙන් එන නිර්මාණ වලට ඇත්තටම ලැබෙන ඉඩ කඩ ප්‍රමාණය අඩුයි. අඩුයි. මොකද මේ එයාලා හිතන්නේ අර පිට රටින් එන දේ තමයි වටින්නේ. අපේ රටේ හදන තාක්ෂණික මේවා නම් අපිට වටින්නේ නැහැ. ඒව අර පිට රටින් අපි අර මම කියන වගේ අර අපි ලෝකල් කියන එකත් හරි කැතරනේ කියන්නේ. මොන හරි ගන්න ගියාම මේක අපෝ ලෝකල්ද නැද්ද මොකද? ලෝකල් අපෝ මේඩ් ඉන් ශ්‍රී ලංකා. මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඕ වගේ එකක් දෙනවනේ. මං කියන්නේ මේ අනේ එහෙම වෙන්න එපා නේද? ඒ පුරුද්ද නැති කරගන්න ඕන සහ හස්තකින් මං අහන්න කැමති චින්තන මාත්මයෙන් අහපු ප්‍රශ්නෙම තරුණෙක් විදිහට අදහස මොන වගේද? තරුණෙක් විදිහට අදහස කිව්වොත් අපේ වයසේ මං දන්න තරමින් ගොඩක් අය ඉන්නවා හැකියාව තියෙන මොකක් හරි රටට තියෙන හැබැයි ප්‍රයෝජන ගන්න හැබැයි ඔයගේ වාසනාවට ඔයාලට චින්තන මාත්මයව මොන ගැහිලා තියෙනවා. ඔව් දැන් මෙතුමාට තේ හොඳ ගුරුවරුකම් මටයි අපි මගෙත් එක්ක වෙන තව ට්‍රේනිස්ලාට ඒ ටික හම්බුණා. තවත් දැන් රටේ තියෙන තත්ත්වය ගැන කිව්වොත් දැන් මේ වගේ නිර්මාණයක්
තව මේ මේ හා සම්බන්ධත වෙන වෙනත් නිර්මාණ කරන්න ආසාව තියෙන අම්ම තියෙන කට්ටිය ඉන්නවා අපේ වයසේ මම අඳුරන යාළු ඉන්නවා එක එක කැම්පස් වල කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ කැමති දැන් ඒගොල්ලන්ට සමහරක් හිට වෙන්නේ ඒගොල්ලොත් යම් කිසි තැනකට දැන් ජොබ් එකක් කරන්න ගියාට පස්සේ ඒ රාමුවකට කොටු වෙනවා එතන කියන වැඩ පිළිවෙලක් තියෙනවා මේ මැනේජ්මන්ට් ලෙවල් එකේ ඉංජිනේර කෙනෙක් වුණොත් ඉංජිනේර කෙනෙක්ට මැනේජ්මන්ට් ලෙවල් එකේ මෙන්න මේ ටිකක් තියෙනවා මේ මේ වැඩ ටික කරන්න කියලා ඒ රාමුවට කොටු වෙනවා එතනින් එහාට තව එකක් හිතන්න වෙලාවක් නැහැ ඒගොල්ලන්ට ඒක එකක් අනිත් එක දැන් මේ වගේ නිර්මාණයක් කරොත් මේ නිර්මාණයට වැලිඩේෂන් එකක් දෙන්න දැන් සර්ත් කිව්වා වගේ ලංකාවේ තැනක් නැහැ දැන් මේක වැලිඩේෂන් එකක් දෙන්න ඕනේද කියලා හිතෙන පුද්ගල ටිකකුත් ඒ තැන්වල නැහැ මේක මේකට දෙන්න ඕනේ කියලා දැන් ඔන්න ඡන්දේ කාලයට වගේ ඔන්න හිතනවා ගොඩක් දේවල් හිතෙනවා ඡන්දේ කාලයට මෙහෙම මෙහෙම කරන්න ඕනේ මේ මේගොල්ලෝ මේකට දෙන්න ඕනේ තරක් කියලා හිතනවා මේ මේ පාර හැදෙන්න ඕනේ මේ කාලේ හැදෙන්න ඕනේ මේක කියන එක ඊට පස්සේ ඡන්දේ ඉවරනාට පස්සේ හිතනවා ආ නෑ ම අපිට රටින් ගෙන්න ඕන නම් හරිනේ එතකොට මගේ කමිෂන් එක එතන ඉන්න හම්බෙන්නේ කියලා ඒක තමයි වෙන්නේ ඒ ටීම් කිව්වොත් ඇටි ඇත්තම කතා කරා මොකද අර මේ පාරවල මෙහෙම වලවල් තිනව ටග්ගාල වැහෙනවා පොඩ්ඩක් එහෙම මෙහෙම වහලා දානවා ඡන්දේ කාලෙට හරියට අපේ රටට අලුත් අවුරුදු වගේ කියන්නේ එක එක එනවා පැත්තෙම නේද සංවර්ධන කටයුතු සිද්ධ වෙනවා ඒක කොහොම කොහොම හරි ප්‍රශ්න කියන්නේ ඒවා කන්ටිනියු වෙන්නේ නැහැ සහ ඒවා කාලයක් පවතින්නේ නැහැ ඒ දේවල් වලට අවශ්‍ය පුද්ගලින්වපත් කරන්නේ නැහැ ඔය වගේ තියෙනවා නේද මා විසින් කරපු අලුත්ම සොයා ගැනීමක් තියෙනවා මගේ හෘද සාක්ෂියට එකඟව මම නව සොයා ගැනීමක් කරලා නැහැ මෙතන මම කරලා තියෙන්නේ මෙහෙම යන්ත්‍රයක් ප්‍රතිනිර්මාණය කිරීමක් පමණයි ඉතින් ඇත්තටම මම ඒක කියන්න ඕනේ අද ගොඩ දෙනෙක් කියනවා අපි මෙහෙම ඉන්වෙන්ෂන් එකක් කරා කියලා ඇත්තටම මේක ඉන්වෙන්ෂන් මම දැකලා තියෙන බොහොම සුළු ප්‍රමාණයක් කරලා තියෙනවා ඉතින් මේ මට පේටන් බලපත්‍ර තිබිලා තියෙනවා නමුත් ඇත්තටම මේ මේ යන්ත්‍රයට අපි පේටන් බලපත්‍රයක් ගන්න අදහසක් කරෙත් නැහැ අදහස් කරලත් නැහැ එතකොට මම තව දෙයක් කියන්න ඕනේ අපි අර කිව්වා වගේ මේ වගේ නිර්මාණයක් කරන්න ඉස්සරහට කරන්න හිතන අය සහ හසිත කිව්වා මේ අපේ අර ලැස්ති වෙලා තියෙන මානසිකත්වය ආයතනයකදී ඉංජිනේරුවට වැඩ කරන්න ලැබිලා තියෙන මානසිකත්වය මේක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම මුළු රටේම අපි හැමෝම ආයතනයේ ලොක්කගේ ඉඳලා පහළට බලාගෙන යන්නේ උඩින් ඉඳලා පහළට බලාගෙන යන්නේ අර යටකින්න කෙනාව පරිපාලනය කරන ක්‍රමයක් ගැන තමයි බලන්නේ ඇත්තටම මේක එහෙම නෙමෙයි අපි කරන්න ඕනේ යටි ඉන්න කෙනාට එයාගේ දක්ෂතාවය උඩට ගේන්න හැකියාව දෙන එකයි උඩ ඉන්න කෙනාගේ හැකියාව වෙන්නේ. ඉතින් ඒක නිසා අපි හැමෝම යට ඉන්න පහල යට ඉන්න කෙනා කිව්වම එයාගේ මට්ටමට වැඩිය යටින් ඉන්න කෙනා ගැන මම කතා කරන්නේ. එයාගේ හැකියාව සහ එයාට කරන්න අපි හැමෝම තනි මිනිස්සෙක්. අපේ හැකියාව වෙනස්. ඉතින් මේක කොටු කරලා අපේ රටේ ලොකුම ප්‍රශ්නයක තමයි අපි කොටු කරලා සීමාවන් ඇඳගෙන අපිව අපි විසින්ම පාලනය කරගෙන යනවා. ඉතින් මේ ඒක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒක නිසා අර උඩ ඉන්න කෙනා හිතන විදිහට තමයි මුළු ඔක්කොම ටික රටම යන්න වෙලා තියෙන්නේ. හිතන්න සලස්සලා දෙන්න. සලස්සලා දෙන්න. එතනින් එහා හිතුවොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්නයක් ඒක. චින්තන මොහොතේ මේ දැන් මේක හදන්න කොච්චර පිරිවැයක් තියෙනවා සහ කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ අපිට මේක මේ හදනරට අපිට රටින් ගේන්න පුළුවන් මේ මේ උපකරණ දෙකේ පිරිවැයේ මොන හරි වෙනසක් තියෙනවද මූල්‍ය මේ වශයෙන් ඔව් ඇත්තටම අපිට මේක හදන්න අපි ලක්ෂ 6ක් විතර වියදම් කරලා තියෙනවා
ආසන්න වශයෙන්. ඇත්තටම මේ වගේ යන්ත්‍රයක් අපි පිටරටකින් ගෙනාවොත් අඩුම ගාන යන්ත්‍රයක් ලක්ෂ 35ක්වත් වෙනවා. එතකොට ඒ යන්ත්‍රයක් ලක්ෂ 35කට ලංකාවට එන්නේ ඒ යන්ත්‍රල දහස් ගාණෙන් හදලා. එතකොට අපි එක යන්ත්‍රයක් හදනවා වගේ නෙමෙයි අපි මේ යන්ත්‍ර අපි හිතමු 100 ගාණක් හැදුවොත් මේකේ කොස්ට් එක මං හිතන්නේ ලක්ෂ 2 කමාරකට 3කට බයි. එතකොට අපි මේක වෙන රටකට යවන්න කල්පනා කරොත් පළවෙනියටම අපේ රටේ පිළිගැනීමක් නැති දෙයක් කොහොමද අපි පිට රටකට යවන්නේ ලොකු ප්‍රශ්නයක්. හැබැයි සමහර දේවල් අපේ රටේ පිළිගැත් නැතුණාට අපේ රටේ පිට ගිහිල්ල වල කරලා තියෙනවා. ඔව්. උදාහරණයක් හැටියට මම කියන්නම් අපි දන්න ස්ටෙන්ට් එක. ස්ටෙන්ට් එක ස්ටෙන්ට් එක හැදුවේ ඇමරිකාවේ ඉන්න පුද්ගලෙක්. හැබැයි එයා ශ්‍රී ලාංකිකයෙක්. එයාත් එක්ක ටීවී එකේ ඉන්ටර්විව් එකක් මම බලන් ඉන්නවා. එයා කිව්වේ මේක ලංකාවේ එයා කරා නම් කිසිම විදිහකින් මිනිස්සෙක්ට මේක ඇතුළට දාන්න වෙන්නේ මොකද එයා වෛද්‍යවරයෙක් නෙමෙයි. හෘදයාබාධ තියෙන අය. ඔව් අයට දාන්න ස්ටෙන්ට් එක. ඉතින් ඒක ලංකාවේ කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඒක ඇමරිකාවේ කරන්න පුළුවන්. අපි මම මේ ඇමරිකාව ගැන කතා කරන අපි ගොඩාක් හිතන ඇමරිකාව එංගලන්තයේ ගියොත් ගොඩාක් ලොකු තැනක තියෙන දෙයක්. හැබැයි ඇමරිකාවේ ඒ දේ කරන්න පුළුවන්. මනුස්සයෙකුට ස්ටෙන්ට් එකක් දාන්න සාමාන්‍ය ඉංජිනේරුවෙකුට පුළුවන්. නමුත් ලංකාවේ ඒක වෙන් කරගෙන තියෙනවා. ඒක හිර කරගෙන තියෙනවා. ලංකාවේ දෙයක් සිද්ධ නොවෙන්න අපි කොහොම හරි වග බලාගෙන තියෙනවා. ලංකාවේ දෙයක් නොවන විදිහට. ඒක එතුමා එදත් සඳහන් කළේ ස්ටෙන්ට් එක ලංකාවේ යා ඉඳලා කරා නම් කවදාවත් ස්ටෙන්ට් එක ලෝකෙට හම්බෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ලොකු හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නවා ලංකාවේ. එතකොට ඒ ක්‍රමයටම තමයි අපි උගන්වගෙන යන්නේ මිනිස්සුන්ට. ඊළඟ පරම්පරාවට. පරම්පරාවට. අපි සාමාන්‍යයෙන් මම කියන්නේ මගෙන් මම ගුරුවරයෙක් හැටියට වැඩ කරන නිසා මම හැම වෙලේම මගෙන් ඉගෙන ගන්න අයට මම කියන්නේ බොහොම සරලව හිතන්න පුරුදු වෙන්න කියලා. සරලව හිතන්න පුරුදු වෙන්න කියලා. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ හැම දෙයක්ම කටපාඩම් කරගන්න. මම උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතුවොත් ගුරුත්වාකර්ෂණය අපි කියනවා නිව්ටන් හොයාගත්තා කියලා. නිව්ටන් හොයාගත්තා කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණය එදත් තිබ්බා. එදත් ඇපල් ගෙඩි පහලට තමයි වැටුනේ. ඉතින් හැබැයි ඒක දිහා මේ මිනිස්සු වෙන විදිහකට බලලා නොතේරෙන ඇයට යම් කිසි කතන්දරයක් හැටියට මේක කිව්වා. මේක පොළොට ඇදගන්නේ ගුරුත්වාකර්ෂණය කියලා. ඉතින් මේ වගේ හැම දෙයක්ම දිහා සරලව අවබෝධයෙන් බලන්න පුරුදු වුණොත් අපි නිවහල් මානසිකත්වයකින් අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපේ පොඩි ළමයිව අපි පුරුදු කරන්නේ පොඩි කාලේ ඉඳලම අම්මයි තාත්තයි යටතේ වැඩ කරන මිනිස්සෙක් හැටියට තමයි අපි උගන්වගෙන යන්නේ. ඉස්කෝලේට ගියත් ඉස්කෝලෙත් එහෙමයි. මම අර Facebook එකේ දැක්කා දාලා තියෙනවා තාත්තා පුතා පෙන්වලු තට්ටු තුනක බිල්ඩිමක් ඇඳලා එයාගේ ගෙදර කියලා. ඒක නිකන් ඉරි කෑලි හතරක් තියෙන තට්ටු තුනක ගියා. එතකොට එයා උඩ තට්ටුවේ කොටුවක් ඇඳලා තිබ්බාම ආවල් මොකද්ද පුතේ කියලා මේ මගේ ස්විම් පූල් එක වල. එතකොට තට්ටු තුනක උඩ තට්ටුවේ ස්විම් පූල් එකක් තියෙන ගෙයක් තමයි ළමයා ඇඳලා තියෙන්නේ. ඉස්කෝලට ගියන් පස්සේ ටීචර් තමගේ ගෙයක් අඳින්න ගිහුවාම මේ ළමයා මේකම ඇඳලා ඇඳහම ටීචර් බැලුවා මේක නිකන් ඉරි කෑලි වගේ නිකන් කොටුවක් මේක කිසිම කලාත්මක විදිහක් නැහැ කියලා ඉවරලා ළමයාට ලස්සන පොල්ලතු ගයක් හදන්න ඇඳ ගන්න විදිහට උගන්වනවා. ඉතින් ළමයාගේ අර තිබ්බ අදහස එතනම පොඩි කරලා දැම්ම. යාට එතකොට කාර් නැහැ උඩ ස්විම් පූල් තියෙන අදහසක් නැහැ. මේක තමයි අපි උගන්වන ක්‍රමය. නිදහසේ හැදෙන්න ඉඩ දෙන්නේ. ඇත්තටම අපේ නිලධාරීන්ට උඩරේ උසස් නිලධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා අපේ රට ගොඩ ගන්න නම් මේ නිවහල් මානසිකත්වයෙන් යුතු තරු පරපුරක් සහ අනාගත පරපුරක් හදන එක. ඉතින් අපේ මේ වගේ තරුණ අයට අපි අපේ හැකි අපේ ශක්තිය ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒගොල්ලන්ට පර්ෆෝම් කරන්න ඒක නොකරන එකෙන් තමයි මේ හැම දෙයක්ම මං හිතන්නේ වෙනස් වෙලා තියෙන්නේ. සැහෙන වටිනා කතා බහක් සැහෙන වටිනා අදහසක් නේද? අනිවාර්යයෙන්. අපි අදපු චිත්‍රවලට ඒ කාලේ ඔයම
පිටිපස්සෙන් හිටියනම් නේද අපිත් අද මොන තරම් නිර්මාණ කරලාද එහෙනම් ස්විමින් පූල් දෙකක් තුනක් විතර තියෙනවා පීනකයක් හදලා ඔව් අතට මොකද මේ අර අපේ චින්ද්‍ර මහත්මයා කිව්වා වගේ අපි පොඩි කාලේ ඕක දැන් අපිට ඒ කාලේ තේරුන්නේ නැහැ තේරෙන්නේ නැහැ නේ අපිට අපේ මනසේ සහ අපි ගන්න සිතිවිලි වලින් තමයි අපි ඒක අපේ මනසේ තියෙන රසායනික ක්‍රියාවලියත් එක්ක අපිට හිතන දේ තමයි අපි අඳින්නේ හැබැයි ඒක දවසක ඇත්ත කරගන්න පුළුවන් වෙන යම් කිසියව අදහසක් අපි තුල පොඩි කාලේ තියෙන ඇතිනේ ඒ නිසානේ අපි ඒක චිත්‍රයට නගන්නේ හැබැයි ඔයාලා දැන් ඔයාලා වගේ इंजीनियर सेवा सपेन आयतनेशन प्राइवेटेड आयतने इंजीनियर सेवा सपेन आयतने ලංකාවේ ආයතන බොහොමයකට ඒගොල්ලන්ගේ තියෙන මේ වගේ තාක්ෂණික ප්‍රශ්න වලට විසඳුම් දීලා තියෙනවා. එතකොට සමහර ඒවා ඇත්තටම ජර්මනියේ ඇමරිකාවේ ඒ වගේ හදපු මැෂින් ලංකාවට ගෙනාවෙන් පස්සේ ඒවා මතුවෙන කාර්මික දෝෂ निराකරණය කරගන්න ඒගොල්ලෝ පිටරටින් කට්ටිය ගේන්න ගියොත් ලොකු පිරිවැයක් දරන්න වෙනවා. නමුත් ඒ වගේ අවස්ථාවලදී අපේ ආයතනය ලංකාවේ තියෙන ඉන්ඩස්ට්‍රි එකට ලොකු උදව්වක් වෙලා තියෙනවා. ඒ වගේ ගොඩක් අවස්ථාවල අපි අපි විසින්ම හදපු උපකරණ ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකේ තියෙන උපකරණවල තියෙන දෝෂ මොකද අපි වැඩ කරන්නේ අපි කියනවා PLC කියලා ඒ කියන්නේ programmable logic controls ඒ වගේම දැන් අද කාලේ කතා වෙන embedded systems ඒ කියන්නේ microcontroller program කරලා ඉවරලා කරන programs ඒ වගේ දේවල් අපි ගොඩක් කරනවා ඉන්ඩස්ට්‍රි එකට ඒ වගේම දැන් මේ 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 අපි මේ වෙනකොට අපි ලෑස්ති කරගෙන යනවා වගාවකදී වගා බිම සම්පූර්ණයෙන්ම පාලනය කරන්න කම්පියුටරයක් මගින්. ඒ කියන්නේ අපි මෙතන ඉඳගෙන අපිට පුළුවන් අපේ මේ වගා බිම ඒකට අවශ්‍ය වතුර ප්‍රමාණය පොහොර එතනට වතුර අවශ්‍යද කියන දේවල් දැනගෙන ඒක අපි ඔටෝමේට් කරගෙන යනවා. එතන මේක මේ දවස්වල රාජිත ගොඩක් යෙදිලා තියෙනවා. ඒ වැඩේ වෙනුවෙන්. වැඩේ වෙනුවෙන්. කොහොමද කරගෙන යනකොට හසිත? ඒක දැන් 75ක් වගේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා තියෙන්නේ. ඊටපස්සේ ෆිනිෂ් ඒ කියන්නේ අන්තිම වැඩ කොටක් වැඩ කොටස තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක දැන් ඉස්සරහට මෙඩිකල් ඉස්සරහට එන ශ්‍රේෂ්ඨත්වය එක මෙඩිකල් ශ්‍රේෂ්ඨ මේ කියන්නේ වෛද්‍ය ශ්‍රේෂ්ඨය ඊටපස්සේ කෘෂිකාර්මික ශ්‍රේෂ්ඨය ඒ වත්තර තමයි ගොඩක් ඉන්නොවේෂන් එන්න ඕන කියලා අපි හිතන්නේ. මොකද දැන් ආහාර අඩු වෙන්න පුළුවන් වෛද්‍ය ශ්‍රේෂ්ඨය දියුණු වෙන්න ඕන මේ ඒ තියෙන ගුණාත්මක භාවය වැඩි වෙන්න මිනිහෙක් ජීවත් වෙන ගුණාත්මක භාවය වැඩි වෙන්න මේ කෘෂි කර්මාන්තයේ දිනු වෙන්න නම් දැන් පිට වෙන තැන් වල පිට රට තියෙන්නේ එක සමහර ලෙවල් එකට තාම ලංකාවේ නැහැ තාම ඉස්සර තියෙන නගුලමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ මම කියන්නේ ඒක හොඳ නැහැ කියලා ඒකත් දැන් දැන් අද තියෙන වෙනස් වෙන්න ඕන අද තියෙන්නේ එක්කෝ එක දවසින් මේ මැෂින් එක ගෙන ඒ ඉන්දියාවෙත් ඔබ පාවිච්චි කරන එක දවසින් මේ මැෂින් එක ගෙනවත් කුම් කුම්රෙම තියෙන වැඩ ටික මේ මැෂින් එකෙන් මේ ඔක්කොම ටික කරන්න පුළුවන් ඒ වගේ ඒ තැනට එක්කෝ අපිට අපි ඉන්න යවුණේ ඉන්න කට්ටියගේ අදහස් ටික හැදෙන්න ඕන මම දැක්ක කට්ටිය එහෙම කරලා තියෙනවා මේ ට්‍රැක්ටර එකකින් ට්‍රැක්ටරයක් රිමෝට් එකකින් දුරස්ස පාලකයකින් පාවිච්චි කරලා එතනට මඩ ගා ගන්නවත් නැතුව එළියෙන්දම එක කන්ට්‍රෝල් කරනවා ඒ වගේ තව දැන් වර්ටිකල් ෆාමින් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා ලෝකෙ පිළිගන්න ඒ කියන්නේ ගෘහාශ්‍රිතව හදන්න පුළුවන් දේවල් හදනවා හදලා ඒ සලාද කොළ ඒ වගේ යම් කිසි දේවල් ටිකක් තියෙනවා මේ ගෘහාශ්‍රිතව හදන්න පුළුවන් ලංකාවෙත් ඔක පටන් ගන්න තියෙනවා මම හිතන්නේ වේගා ඉනොවේෂන් එකෙන් ඒගොල්ලන්ගේ කෝඩ් ජෙනරල්ගේ වෙනම පැත්තක් තියෙනවා ඉතින් අපිත් හිතන්නේ අපිත් ඒ වගේ තැනකට කියන්නේ අපේ ආයතනයත් මේ දායකත්වයක් සපයන්න ඕනේ කියලා අපි තැනක ඉන්නවා ඒක මුල් කරගෙන තමයි කෘෂි කර්මාන්තයට දැන් මේ වෛද්‍ය ශාස්ත්‍රයත් කවර් කළා අපි තව ඉස්සරහට කවර් කරන්නත් හිතන් ඉන්නවා සහ මේ 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 පැත්තට අත ගැහුවේ රයිට් මං හිතන්නේ මේ සෑහෙන වැඩක් කරන්න බලාගෙන සහ ඒ වැඩේ යෙදෙන
කම්පැනි එකක් තමයි මේ KNC ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ චින්තන මහත්මයා ඇතුළු පිරිස. ඉතින් මම සහ අපේ මේ ඉංජිනේරු විශේෂම ඉංජිනේරු පැත්තේ ඉන්න තරුණයින්ට හොඳ අවස්ථාවක් නේද? මෙතනට සම්බන්ධ වුණොත් එහෙම Tamange තියෙන තාක්ෂණික දැනුමින් නව නිර්මාණ නිර්මාණය කරන්න ඔගලන්ට අවස්ථාවක් ලැබේවි. සහ චින්තන මහත්මයා මම හිතන අපිට ලැබෙන කාල වේලාව තික්පෙනින් යනින්ද මම කැමති අවසාන වශයෙන් දැනගන්න දැන් කෙනෙක්ට යම් අපේ වසනම් බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වගේ නිර්මාණයක් කරන්න මේ දේවල් අලුතෙන් අත්හදා බලන්න ඔබ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් හැටියට සහ මේ නිර්මාණය කරපු නිර්මාතෘවරයා හැටියට කොහොමද මේ අලුතෙන් එන කෙනෙක්ට දෙන්න පුළුවන් උපදේශය ඔව් ඇත්තටම මම මේ උපකරණය නෙමෙයි අපි මොන උපකරණයක් හදන්න වුණත් මම හිතන්නේ අපි ඉස්සරහට එන කෙනෙක් නිවහල්ව තමන්ගෙ සිතුවිල්ලකට අනුව වැඩ කළ යුතුයි ඒක තමයි මම හිතන්නේ ඉතින් ඒ වගේ මම තව අවස්ථාවක් ගන්නවා අපේ උගන්වන අයටත් මේක කියන්න අපි හැම වෙලේම මම හැම වෙලේම කියන උදාහරණයක් තියෙනවා පහේ පන්තියේ ශිෂ්‍යත්ව ළමයෙක්ගෙන් අපි ඇහුවොත් වැටකොළු කරලක දාර කොච්චර තියෙනවද කියලා හරියටම උත්තරේ කියනවා හැබැයි ළමයට වැටකොළු කරලක් පෙන්නලා පුතේ මේ මොකද්ද කියලා ඇහුවොත් ළමයා ඒක දන්නේ නැහැ ඕක තමයි අපේ අධ්‍යාපන ක්‍රමය ඉතින් ඒක නිසා උගන්වන අයටත් මම කියනවා කරුණා කරලා අවබෝධයෙන් ප්‍රායෝගිකව උගන්වන්න ඒ වගේම මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න ඇටත් මම කියනවා දැන් අපේ අය ගොඩ දෙනෙක් ආඩිනෝ බෝඩ් එකක් අරගෙන ලයින් ෆලෝයින් රොබට් කෙනෙක් හදාගත්තාම අපි හිතනවා හරි කියලා නෑ ඒ ඒ විට කෙනෙක්ගේ කෝඩ් එකක් අරගෙන නෙමෙයි පොඩි දෙයක් වුණත් පොඩි මට්ටමෙන් වුණත් තමන්ගේ දෙයක් කරන්න උත්සාහ කරන්න පටන් ගන්න මම හිතන්නේ අනිවාර්යෙන්ම කවදා හරි තමන්ගේ නිර්මාණයක් කරලා එළියට දෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා තමන්ගේම නිර්මාණයක් කරන්න සහ තමන් අර චින්තන මහත්මයා කිව්වා වගේ අනුන්ගේ දේවල් ගන්න නැතුව තමන්ගේ නිර්මාණයක් කරොත් මං හිතන්නේ ලෝකෙම නෙවෙයි මොකද මුළු ලෝකෙම ඉස්සරහට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම right ඉතින් බොහොම ස්තුතියි චින්තන ප්‍රාණ මහත්මයා සහ හසිත රණවක ඔබටත් අද දවසේ අපිත් එක්ක එකතු වුණාට ඉතින් මේ වගේම තමයි තවත් මේ වගේ බොහොම රටට වැඩදායි අපිට වැඩදායි නිර්මාණ ඉදිරියට කරන්න ලැබෙන්න මේ වගේ ගෝලියෝ පිරිසක් බිහි කරන්න වාසනාව ලැබෙන්න කියලා අපි සුබපැතුම් එකතු කරනවා දෙපළටම ඉදිරිය සාර්ථක වෙන්න කියලා එහෙනම් බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට තවත් දවසක අපි මුණ ගැහෙමු බොහොම ස්තුතියි right එහෙනම් අදට අපි youth orbit වැඩසටහනින් සමු අරගෙන යන තමයි මේ සූදානම් වෙන්නේ යන්න කලින් පොඩ්ඩක් මතක් කරන්න ඕන මෙන්න යන්ත්‍රයේ තියෙනවා අපේ වැඩසටහන බලන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න මේගොල්ලන්ට කතා කරලා මේකට දෙන්න අපේ දේ අගයන්න අනිවාර්යම අපි ආයතනයේ හරි දුරකථන අංකයක් කියමු මොකද සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔව් මගේ දුරකථන අංකය 077 3266 272 මම නදීක චින්තන ප්‍රාන්ත නැවත වතාවක් කියමු 077 3266 272 මම නදීක චින්තන ප්‍රාන්ත ඔන්න ඒ දුරකථන ඔස්සේ චින්තන මහත්මයාව සම්බන්ධ කරගන්න පුළුවන් ඉතින් ඒකත් මතක් කරන ගමන් අදට අපි යූත් ආර්බිට් වැඩසටහනින් සමු අරගෙන යනවා හෙටත් මේ විදියට දක්ෂයෝ පිරිසක් එක්ක සහ දක්ෂ යෙක් එක්ක සම්බන්ධ වෙන බලාපොරොත්තුෙන් අදට අපි වැඩසටහනින් සමු අරගෙන යනවා මේ යූත් ආර්බිට්